අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සිත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල රංජන්ට අද ජනාධිපති සමාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වටේ සාකච්ඡා අද डीजल නැති නිසා අද බස් ස්ථාවනය 150යි ගැමුණු කියයි අදත් ඩීසල් පෝලිම් ඔටෝ ඩීසල් නැවක් අද පස්වරුවේ දිවයිනට මගේ කට ඉස්සර වුණ හින්දා දැන් ගෝඨාභය එන්නේ සැප්තැම්බර් 3 උදයන්ග කියයි මේරට හරියට ටෙනිස් බෝලයක් වගේ වතුර ගිල්ලුවත් අතහැරිය ගමන් උඩට එනවා අර්චුන කියයි රුසියානු හමුදාවේ ශක්තිය ඉහළ නැංවීමට ජනාධිපති පුටින් තීරණය කරයි. පුහුණුව සඳහා තරුණ තරුණීන් බදවා ගන්නා ලෙස නියෝග. සර්පෝෂියා නැෂ්ටික බලාගාරය ආරක්ෂා කිරීම සඳහා දැඩි වෙහෙසක් යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. වසර 4ක සිරදඩුවම් නියම වී සිටි රන්ජන් රාමනායකට අද ජනාධිපති සමාව හිමි වුණා. කොන්දේසි සහිතව රන්ජන් රාමනායකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමාව දුන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිවේදනය කළේ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාළවයි ඔහු සිරගත කෙරුණේ. ඒ 2021 වසරේදී ඔහු වසරකුත් මාස 7ක් සිරගතව සිටියා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට අදාළව සිරගත කෙරුණු රන්ජන් රාමනායකට අද ජනාධිපති සමාව හිමි වුණා. 2017 වසරේ අගෝස්තු මාස 21 වන දින කොළඹ අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිටදී රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කිරීමක් කළ බවට පැමිණිල්ලක් ඉදිරිපත් වූ අතර ඒ අනුවයි නීතිපතිවරයා ඔහුට එරෙහිව නඩු පවරනු ලැබුවේ. ඒ අනුව 2021 වසරේ ජනවාරි 12 වනදා නඩු විභාගයෙන් පසු ඔහුට වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වුණා. ඒ මෙම පැමිණිල්ලට අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී රන්ජන් රාමනායක සිරගත කිරීමෙන් අනතුරුව ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරේද අහෝසි වුණා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලය තුලදී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලැබෙනු ඇති බවටයි බොහෝ දෙනෙකු විශ්වාස කළේ. කෙසේ වෙතත් එම කාලය තුල ඔහුට ජනාධිපති සමාව හිමි වුණේ නැහැ. එවැනි පසුබිමකයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දීමට මැදිහත් වුණේ. ඊට අදාළ ලියකියවිලි පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත බාර දීමටද අමාත්‍ය විජේදාස රාජපක්ෂ කටයුතු කළා. එසේම සිරදඬුවම් නියම වූ රන්ජන් රාමනායක දිවුරුම් ප්‍රකාශයක් යොමු කරමින් අධිකරණින් සමාව අයද සිටියා. ඔහු එහි සඳහන් කර ඇත්තේ තමන් සිදු කළ ප්‍රකාශ අසත්‍ය බවත් එම ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා බවයි. ඉදිරි අනාගතයේදී තමා විනිසුරුවරුන් හා අධිකරණයට අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින බවත් ඔහු එම දිවුරුම් ප්‍රකාශයෙන් අධිකරණය වෙත පොරොන්දුවක් ලබා දී තිබෙනවා. අගවිනිසුරුවරයා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අමතා මෙම දිවුරුම් ප්‍රකාශය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර රන්ජන් රාමනායක නිදහස් වීමට පෙර ඔහුව බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පෙරවරුවේ මැගසින් බන්දනාගාරයට පැමිණියා. අද දවසෙත් මමත් මගේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනුත් හිතවත් සහෝදර මානව හිතවාදී රන්ජන් රාමනායක මැතිතුමා බැහැ දකින්න පැමිණියා. අපි ප්‍රාර්ථනා කරනවා අද දිනේ ඔහුට පූර්ණ දේශපාලන සිවිල් අයිතිය ඇතිව නිදහස ලැබෙයි කියලා. මගේ ප්‍රාර්ථනාව අද දවසේ එතුමා මේ වගේ හිරගෙදරකදී හමුවන අවසාන අවස්ථාවේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ අනුව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී සිරදඬුවම් ලබන හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් ඌ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ අත්සන් තැබූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිවේදනය කළේ. මිනිතිරියට අධිකරණයට අපහස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදු නොකරන ලෙසවන කොන්දේසි සහිත සමාවක් ලබා දීමටයි ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කර ඇත්තේ. ඒ අනුවයි රන්ජන් රාමනායකට වසර එකහමාරකට පමණ පසු අද නිදහස හිමි වුණේ. ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතින් සහ මෙරට නියෝජිතින් අතර දෙවන වටේ සාකච්ඡා අද පැවැත්වීමට නියමිතයි. මූලික සාකච්ඡා පසුගිය 24 වනදා අවසන් වුණා.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අරමුදයට විසඳුම් ලබා දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතින් පිරිසක් පසුගියදා දිවයිනට පැමිණියා. ඒ අනුව එහි මූලික වටේ සාකච්ඡා පැවැත්ුණේ පසුගිය 24 වනදායි. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා මණ්ඩලයේ ප්‍රධානි පීටර් බ්‍රූපර් නියෝජ්‍ය ප්‍රධානි ඔසයිරෝ කොසයිකෝ ඇතුළු පිරිසක් ද එක්ුණා. මෙහි තවත් වටේ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගත් වසන්ත මුදලිගේ ඇතුළු පිරිස නිදහස් කර ගැනීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ලංකා ගුරුසංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කළා. ඊට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර මර්ධනයට එරෙහිව ප්‍රදේශ කිහිපයකම විරෝධතා පැවැත්වුණා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනාගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම ක්‍රියාත්මකයි. ඔවුන් දින 90ක් රඳවා තබා ගනිමින් විමර්ශන කිරීමට අවසර ලබාගෙන ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයෙන්. හෂාන් ජීවන්ත සහ පූජ්‍ය ගල්බල සිරිදම්ම හිමියන්ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ප්‍රශ්න කිරීම ක්‍රියාත්මකයි. ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගත් වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා නිදහස් කර ගැනීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි ලංකා ගුරුසංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ. ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලයට අයිතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්දනාගාර ගත කර සිටි අරගලයේ ක්‍රියාකාරී සමාජිකයෙකු වූ පියත් නිකේෂල හා බලංගොඩ කාශ්‍යප හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර අපමණ මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිරින ගමගේ අද නියෝග කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවටගත් මෙම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරුන් කළ අප ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ. මේ අතර ජූලි 9 වන දින සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදු කළ පුවතක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන නලින් රාජපක්ෂ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. මේ අතර මර්ධනයට එරෙහිව ප්‍රදේශ කිහිපයකම විරෝධතා සංවිධානය කර තිබුණා. रट कोहेज जन दे पला जन दे पला डीजल ලැබුණේ නැති නිසා අද දින බස් තහවනය සීමා කිරීමට බස් සංගම් තීරණය කර තිබෙනවා. මේ අතර ඔටෝ ඩීසල් නෞකාවක් අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි. අදත් ප්‍රදේශ කිහිපයකම ඩීසල් පොලිම් දක්නට ලැබුණා. ප්‍රදේශ කිහිපයකම ඉන්ධන පෙරෝ මහල් අසල යලිත් දිගු පොලිම් දක්නට ලැබෙනවා. ඩීසල් නැති නිසා බස් දහවන කටයුතුද මේ වන විට අඩාල වී තිබෙනවා. ළංගම ඩිපෝ සඳහා ඩීසල් ලැබී තිබුණේ නැති නිසා ළංගම සහ පෞද්ගලික යන අංශ දෙකේම බස් රථවල දහවන කටයුතු අඩාල වී ඇති බවයි වාර්තා වුණේ. ඩීසල් නැති නිසා පෞද්ගලික බස් රථ අද දිනය තුල දහවනේ වන්නේ 50%ක් බවයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ. මේවන විට බස් ධාවනය සිදු වෙන්නේ 50%ක වගේ ධාරිතාවයෙන් ධාවිත ගොඩක් ප්‍රදේශවල ධාවනය ඇනහිටලා තියෙනවා. දුර ගමන් සේවාවත් යම් ආකාරයේ ඇනහිටීමක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා දහවල් වෙන විට මේ ඉන්ධන බෙදාහැරීම යථාර්ථයටපත් කරන්න රාජ්‍ය තෙල් නිලධාරි සංස්ථාව කටයුතු කරයි කියලා. තෙසේ වෙතත් ළංගම ඩිපෝ සඳහා අවශ්‍ය ඉන්ධන මේවනකම් ලැබලා තිබුණ නැහැ. ඒක තමයි ගැටලුව තියෙන්නේ. බොහෝ දුරට අද බෙදාහැරීමේ අද අලුත් අද දින අවක් වෙනවා කියලා දැනුම් දුන්නා. කෙසේ වෙතත් අද හෙට සහ නිදා නිවාඩු දින දෙකක් නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා හෙට සහ නිදා වෙන විට ඉන්ධන ලැබුණොත් සම්දාගෙන විට බස් සේවාව යථාතත්ත්වයට පත් කරන්න. දිවයිනට ළඟා වූ සුපර් ඩීසල් නෞකාවේ ඉන්ධන ගොඩබෑමේ කටයුතු ඊයේ රාත්‍රියේ ආරම්භ කර තිබෙනවා. බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ පැවසුවේ බැංකු කටයුතු ප්‍රමාද වීම නිසා සුපර් ඩීසල් නෞකාවේ ගොඩබෑමේ කටයුතු ප්‍රමාද වූ බවයි. කෙසේ වෙතත්
डीजल बेदाहरी में खटे तो मेवन विट आरंभ करती बवाई वार्ता होने में अतर मेट्रिक टन हतलिस दहसाकुरागत ऑटो डीजल नौका वाक आद पसुरु दिवई नट पैमिनी मट नियमित वते बनवा यालित देशीय पुआत देशीय वीकोविया हिमबत कल आंडुट विरोधे पलक्रमें देवंत सटना आरंभ क्रीमट नियमित बव समस्त लंका गोविजन सम्मेलन सभापति नामल करुणारत्न पवसनवा म्यात्र वीमिल संशोधन कलियतुनाम इदिरेदी ए संबंधी कैबिनेट मंडलेट योजनावक इदिरिपत कल हकी बवाय कृषिकर्म अमात्य महिंद अमरवीर प्रकाश कले රජයේ සහතික මිලට වී අලෙවි මණ්ඩලය මගින් වී මිලදී ගැනීම මේවන විටත් අඛණ්ඩව ක්‍රියාත්මක වනවා. වී අලෙවි මණ්ඩලය පවසන්නේ ගොවීන්ට වී ගොවිතැන සඳහා වැය වූ වියදමට තමන් සාධාරණ මුදලක් ලබා දෙන බවයි. නමුත් රජයේ විසින් වී මිලදී ගැනීම සඳහා නියම කරන ලද සහතික මිල ගොවීන්ට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න පවසන්නේ. ඕර බූතය ගාස්තු ඊට පස්සේ ට්‍රැක්ටර් ගාස්තු කොමිනාස ගාස්තු වල්නාස ගාස්තු මේ සියල්ල එකතු වුණාට පස්සේ ගොවියාගේ මානසික ශ්‍රමය එකතු වුණාට පස්සේ ඊළඟට විශේෂයෙන්ම සත්තුන්ගෙන් මේ ආරක්ෂා කර ගැනීම සඳහා රෑට විශේෂ ගොවියෝ අලින්න ප්‍රදේශවල මානසික වෙනවා මේ මානසික ඔක්කොම එකතු වෙන පොඩි වී කිලෝ එකක නිස්පාදන වියදම විතරක් රුපියල් 150කට ආසන්න වෙනවා අන්නේ පදනමින් තමයි අතරම ගොවියාගේ වීවල මිලට ගැනීමට අදාළව තීන්දුව ගත යුතු ආණ්ඩුවට වගකීමක් තියෙනවා ගොවියා ආරක්ෂා කිරීම පාරිභෝගික ආරක්ෂා කිරීම ක්‍රියාදාමයකට යන්නේ ගොවියාව හිම්බත් කරලා ගොවියාව තේප්පුඩපත් කරලා ගොවියා විනාශ කරලා වෙලා දැන් ආල් මිල ඉහළ යනවා නම් ඒකේ වගකීම ගොවියාගේ කාඩ මිටින් දාන්න ආණ්ඩු උත්සාහ ගන්නවා ඉන් තයි උත්සාහයට ඉන්න ඉපා කරුණා කරලා මේක වේලා සාධාරණ අත්විස්තර කරන්න ඕනේ එහෙම නැතුනොත් එහෙම රටේ සියලුම ගොවි සංවිධාන අපි ඒකාබද්ධ දැවැන්ත සටනකට कैबिनेट मंडलेट योजना අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහා පරිමාණ හා සුළු පරිමාණ වී මෝල් හිමියන් සමග ඊයේ පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක් අතරතුරදී. එහිදී මෙරටට සහල් ආනයනේ වහාම නතර කරන ලෙසද මහා පරිමාණ හා සුළු පරිමාණ වී මෝල් හිමියන් කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී අසුණු නෙලීම මේවන විටත් ආරම්භ කර තිබෙනවා. නමුත් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ගොඩපොත්ත ප්‍රදේශයේ වී අසුණු නෙලීම සඳහා තමන්ට ප්‍රමාණවත් ලෙස ඉන්ධන නොලැබෙන බවයි ගොවීන් පවසන්නේ. අමාරුවෙන් තමයි අපි මේ ගොවිතැන් ගොඩගත්තේ මේ කාලය තුලදී අසුණු නෙලා ගන්න නම් අපිට දැන් මේ වෙනකොට ඩීසල් ටික අවශ්‍ය වෙලා තියෙනවා නමුත් මේ වෙනකොට ඩීසල් වලට තම විසඳුමක් මොකක්වත් ක්‍රියා මාර්ගයක් තාම අරගෙන නැහැ පැස්සට අහුවෙලා සෞත් වෙන ඔක්කොම ගාන ටික අඩුම ගානේ ඩීසල් ලීටර් 25ක්වත් දෙන්න කියලා තමයි රජයෙන් ඉල්ලන්නේ ඩීසල් ටික අපට අසුණු නෙලා ගන්න හැකි ඉක්මනින්ම දෙන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ දේශපාලන වේදිකාවෙන් අසුණු කතා දැන් දවසින් දවස මේ රජය මර්ධනකාරී ප්‍රතිපත්ති හරහා ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කරමින් සිටිනවා. අද මේ දඩේම ක්‍රියාත්මක කරන්නේ තෝරාගත් පිරිසකට පමණයි. එක වෙලාවකට අපිට හිතෙනවා මේ දඩේම දේශපාලන ඩීල් එකක්. ගෝඨාභය රාජපක්ෂ 100%ක් 25 වෙනිදා 24 වෙනිදා එන්න සූදානම් වෙලා තිබුණේ. නමුත් එදා මම මේ කට පොඩ්ඩක් ඉක්මන් කරගත්තනේ. ඒ නිසා ඒ ගමන සැප්තැම්බර් 3 වෙනිදට කල් දැම්මා. අද මේක කියපු නිසා පස්සර දැම්මේ නැත්තම් සැප්තැම්බර් 3 වෙනිදට ලංකාවට එනවා. හොරු පන්නමු කියලා තියෙනවා නම් සටන් පාඩයක්, හොරා කාපුවා නැවත පවරා ගමු කියලා එකක් තියෙනවා නම් ඒක අදාළවන සියලු දෙනා මේ අරගලයට විරුද්ධයි. කුඩාතන ඉඳන් ගත්තොත් අරගලයේ ඉන්න අය කුඩුකාරයෝ. අරගලයේ ඉන්න අය රනිල්ගේ ගෙදර තිබ්බ විදේශ මත්පැන් බෝතලයක් හොරකම් කරගෙන ගිහිල්ලා. ගෙදර ඒවත් තිබිලා තියෙනවා. अरे पुत्तलम बूर्वा කියනවා මේ අධිකරණය වග කියන්න ඕනේ කියලා නිර්දෝෂ මිනිස්සුන්ට දඬුවම් කරන එක. ඉතින් දැන් ඔවුන් අධිකරණයට අපහාස කරනවා කිසි ගැටලුවක් නැතු. රංජන් රාමනායක ඇතුලේ ඉන්නේ අධිකරණයට අපහාස කිරීම නිසා. සනත් නිසාන්තලාට ඕන ඕන විදියට නීති අර්ථකථනය කරගන්න නෙමෙයි නීතිය තියෙන්නේ. සනත් නිසාන්තගේ ප්‍රකාශයත් අධිකරණයට බලවත් අපහාස කිරීමක් තමයි. මේ සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැත්තම් නීතිය පිළිබඳව අධිකරණය පිළිබඳව මිනිසුරුවරු පිළිබඳව විශාල සමාජයේ ඛේද වාචකයක් නිර්මාණයට පුළුවන්කම තිබෙනවා මෙවැනි අය මේ සිද්ධ කරන ප්‍රකාශත් සමග. මම පෞද්ගලික හිතනවා හැමදේම මේ රටට වෙන්නේ මේ රටේ වාසනාව. මේ රට අරින්න ටෙනිස් බෝලයක් වගේ වතුර ඇරලා ගල්ලු කරත් එක වෙලාවක් අපි අදාරපුවම මුලට පොඩි දනසක් කරගෙන අපි හැරුණොත් අපිට පුළුවන් මේ රටේ හරි ක්‍රමවේදයකට යන්න.
දැන් රටවට අපවත් කිහිපයක් කැටියෙන් ජලපීතිකාව හා සර්ප විෂට ලබා දෙන එන්නත් හා ඖෂධ තොගයක් මහනුවර දිස්ත්‍රික් රෝහල වෙත පරිත්‍යාග කර තිබෙනවා. ඒ ලොස් ඇන්ජලීස් ශ්‍රී ලංකා පදනම මගිනුයි. ඖෂධ තොගයේ වටිනාකම රුපියල් කෝටියක් පමණ වෙන බවයි වාර්තා වන්නේ. අද රාත්‍රී 7 සිට හෙට අලුයම 1 දක්වා බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ පාවට පෙරහැර පැවැත්වීමට නියමිතයි. එම කාල සීමාව තුල මහරගම දෙහිවල මාර්ගය බොරලස්ගමුව නගරින් හා බෙල්ලන්තොට හන්දියෙන් ගමනාගමනය සීමා කරන බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ. මේ සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස නුගේගොඩ කොට්ටාෂ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මහජනතාවකින් ඉල්ලා සිටිනවා. මඩකලපුව කාත්තන්කුඩි මුහුදු වෙරළට ගොඩ ගැසූ පිරිමි මලසිරුරක් සොයාගෙන තිබෙනවා. ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයා මඩකලපුව කල්ලටි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි අනාවරණී වී ඇත්තේ. මලසිරුර සම්බන්ධයෙන් කාත්තන්කුඩි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. මුරමඩුවක සංගවාගෙන තිබූ තිත්මුවෙකුගේ සමක්හා පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු ආනමඩුව ඇතුන්ගඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට තිබෙනවා. වනජීවී නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්වයි මෙම වැටලීම සිදු කර ඇත්තේ. සැකකරුට රුපියල් 50,000ක වනජීවී බැඳුම් කරයක් නියම කරමින් අපමත මුදාහැර ඇති අතර ඔහුව පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාජ ලෙස සකස් කරන ලද වැලි හා පස් ප්‍රවාහන බලපත්‍ර මුදලට අලෙවි කරන ස්ථාන දෙකක් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් වටලා තිබෙනවා. මෙහිදී සැකකරුවන් දෙදෙනෙකු සහ බාණ්ඩ කුරුණෑගල පොලිස් ස්ථානයේ වෙත බාර දී තිබෙනවා. කැලණිය ආනන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වල්ගම ආනන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පවත්වනු ලබන මෞපිය ගුණසමරු පින්කම් මාලාව එළඹෙන 28 වන දින පැවැත්වීමට නියමිතයි. 33 වන වරට පවත්වනු ලබන මෙම පින්කම් මාලාව සංවිධානය කරනු ලබන්නේ විහාරාධිකාරී දේශීය වෛද්‍ය පූජ්‍ය පඹුරණ ජිනානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.